අයිබෝන් යහළුවනේ අප්‍රේ 29 2001 අර්කන්සෝල ගොඩක් භයානකම කැලයක් ඇතුළට යනවා හේලේ කියන කුඩා පුංචි දෙරියක් එක්ක. ඉතින් මෙයත් එක මෙයාගේ සිජයි ආචිත් යනවා කඳු නගින්න. මේ කැලෑව මොන වගේ කැලෑවද කියලා කිව්වොත් මේක ඇතුළට කිසිම මිනිස් සංචරණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැරිටම වාහනයක්වත් මේ කැලෑව ඇතුළට දාගන්න බෑ. ඇත්තටම ගස් වැවිලා. මේ කැලෑව ඇතුළ ටිකක් දුර ගමන් කරාම මෙන්න මේ වගේ ලස්සන කඳු මුදුරක් හම් වෙනවා. ඉතින් මේ මුදුනේ ඉඳන් බිම බැලුවම ලස්සන view එකක් පේනවා. ඒ වගේම ලොකු ගඟකුත් පේනවා. ඒ වගේම දියඇල්ලකුත් සයිඩ් දෙකෙන් පේනවා. ඉතින් මේ කට්ටියම ඒ තැන් ඔක්කොම හොඳට රසවිඳලා මෙගොල්ලන් ආපෝ මෙගොල්ලන්ගේ ස්ථානට එන්න හදනවා. මෙගොල්ලන් ආපෝ නිවස් බලා පිට වෙද්දි මෙගොල්ලන්ට දකින්න පුංචි දියඇල්ලක්. ඉතින් මේ පුංචි හේලි කියනවා එයාට එතනට යන්න ඕනේ කියලා. ඉතින් මෙගොල්ලන් බලනවා එතනට කොහොමද යන්න පුළුවන් කියලා. මේ ආච්චි සීයි බලනකොට මෙගොල්ලන්ට තේරුම් ගන්නවා මෙතනින් බහින්න කිසිම විදියක් නැහැ කියලා. මොකද කිව්වොත් එතන එකම එක ගහයි තියෙන්නේ. ඒ ගහහරහා තමයි පල්ලෙහාට බහිනව නම් බහින්න වෙන්නේ. ඉතින් මෙගොල්ලන් ඒ පුංචි හේලි කියනවා මෙතන යන්න අමාරුයි පස් වෙලාක යමු කියලා. මේ පුංචි හේල්ට එතනටම යන්න ඕන වෙලා තියෙනවා. ඉතින් මේ පුංචි හේලෙත් අනිත් පොඩි ළමයි වගේම එතන මුරණ්ඩකම් කරලා තියෙනවා. මොලම්මාව මෙතනින් ගෙනිච්ච නැත්තම් දියල්ල ගාවට මම ගෙදර එන්නේ නැහැ. මෙතනම වාඩි වෙලා ඉඳලා මුරණ්ඩකම් පෙන්නලා දෙනවා අර ආච්චි සිහියට. මේ පුංචි හේලිගේ මුරණ්ඩකමට මේ ආච්චි සිහිය කරලා තියෙන්නේ හරි එහෙනම් පුංචි කෙල්ලේ ඔයා ඔතන ඉන්න අපි ගෙදර යනවා කියලා. ඉතින් එහෙම කියලා මෙගොල්ලන් ටිකක් දුර ගිහිල්ලා දෙනවා. ඉතින් වැඩි දුරක් නෙමෙයි මෙගොල්ලන්ට පේන දුරකට තමයි හිමින් පයින් ඇවිදගෙන ගිහින්නේ. ඒකත් දවල් කාලේ නිසා මෙගොල්ලන්ට පේන දුරක. ඉතින් එහෙමත් එක්කම මේ පුංචි දෝණි දුකෙන් වගේ නැගිටලා කියනවා හරි එයන් අපි පස්ස වෙලාවක යමු කියලා. මේ පුංචි දෝණි මෙගොල්ලන්ත් එක්කම පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. මේ පුංචි හේලිගේ තරහට මේ ආච්චි සීයගේ ගමන පරක්කු කරන්නට හිතාමතාම හිමින් හිමින් ඇවිදගෙන යනවා. ඉතින් මේ ආච්චි සීයයි මෙයාගේ තරහ දැනගෙන ඉතින් මේගොල්ලන්ටත් ඒ ගානට යනවා. ඉතින් වැඩි දුරක් නෑ එක ළඟින් වගේ තමයි මේ පුංචි හේලි මේ ආච්චි සීයයි ගමන් කරන්නේ. ඉතින් පේන දුරකින් වගේ තමයි මේ දෙගොල්ලන්ම ගමන් කරගෙන යන්නේ. ආච්චි සීයයි ගමන් කරගෙන යනකොට ටිකෙන් ටික පිටිපස්ස බලලා තමයි යන්නේ. මොකද ඉතින් පුංචි දෝණි පුබ්බගෙන ඒගොල්ලන්ගේ පස්සෙන් යනවා. ඉතින් එහෙම ටිකෙන් ටික බලාගෙන යනකොට එක් දුරක් යනකොට මෙගොල්ලන් පිටිපස්සට බලනවා. එතකොට එගොල්ලන්ගේ අවුරුදු 6ක් වයස ඇති පුංචි දැරිය පුංචි හේලි එතන නෑ. බයට පතුරු මේ ආච්චි සීයයි හේලි හිටපු තැනට දුවන් යනවා. දුවන් ගිහිල්ලා එතන බලනවා හේලි ඕනකමින්ම හැංගිලා ඉන්නවද කියලා. ඉතින් මෙගොල්ලන් කෑගාලා හේලිට කියනවා හේලි ඇති දැන් සෙල්ලම් කරා එන්න එළියට කියලා. ඉතින් එහෙම කෑගාද්දී කිසිම සද්දයක් නැහැ කැලෑව ඇතුලේ. තනිකරම නිශ්ශබ්දතාවයක් තමයි ඒ වෙලාවේ මෙගොල්ලන්ට දැනලා තියෙන්නේ. පැය දෙකකට වඩා වැඩි ඉන්නේ මේ දෙන්නම හේලිව මේ කැලෑව ඇතුලේ කෑ ගහලා පෙරියන් දීලා පෙරලලා කරලා හොයලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ට ඒ වෙද්දි කිසිම ක්ලූ එකක්වත් ලැබිලා නැහැ හේලි කොහෙද කියලා. ඉතින් කැලෑවේ මේගොල්ලන් එළියට ඇවිල්ලා පොලිසියට කම්ප්ලේන්ට් කරලා තියෙනවා. මේ අවුරුදු වයස 6ක් ඇති මේ පුංචි කෙල්ලට මොකද උනේ? අන්න ඒ සිද්ධියම තමයි අද මේ අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඇත්තටම පුතුම හිතෙන ෂොක් එකක් දෙන වීඩියෝ එකක් වෙයි. අන්තිම වෙනකන් ස්කිප් කරන්න නැතුව බලන්න. ආර්කන්සෝල සිදුවීම තමයි මුල් ලොවක්ම කතාබහට ලක්ුණේ. මොකද කිව්වත් මේක ඉතිහාසගත වෙන සිදුවීමක්. ටීම් 100 ගානට වැඩි ඒ වගේම ඩොක්ටර්ස්ලා ඒ වගේම හෙලිකොප්ටර්ස් වලින් තුත් මේ පුංචි දැරියව හොයන්න පටන් ගන්නවා. ඒත් සර්ච් එක පටන් අරන් දවස් දෙකක් වනතුරු කිසිම හොඩුවක් හම්බෙන්නේ නැහැ. එකම එක හොඩුවක් හම්බෙන්නේ ඒ බල්ලෙක්ට ඉවක් දරනවා මේ පුංචි දැරියගේ. ඒකත් මේ කැලෑව ඇතුලෙන් පටන් අරගෙන එහා පැත්තේ කෙළවරේ පුංචි පාරක් ගාවගෙන ඒක නැවතිනවා. මෙන්න මේ සිදුවීම උපකල්පනය කරලා බලද්දී මේ පුංචි කෙල්ල තනියම මේ කැලා ඉඳන් එහා පැත්තේ පාරේ කෙළවර වෙනකම් ගිහිල්ලා එතනින් එහාට මෙයාව කවුරු හරි ගෙනියලා තියෙනවා පාරේ ඉන්නව දැකලා. එහෙම වුණා කියලා තමයි ඉන්වෙස්ටිගේටර්ස්ලාට හිතන්න වුණේ. දවස් දෙකක් ගිහිල්ලා ඒ සර්ච් ටීම් එකට හේලි කොහෙද කියලා හොයාගන්න බැරුණා. හරියටම පැය 51කට පස්සේ අරුම පුදුම දෙයක් වෙනවා. ඒ හේලි නැති වුණු ප්‍රදේශේ ඉන්න කිලෝමීටර් 4ක් දුරින් ඉඳන් සර්ච් ටීම් එකට හේලිය හොයාගන්න පුළුවන් වෙනවා. හේලිය හොයාගනිද්දි හේලි ඉඳලා තියෙන්නේ ගල් බැම්මක් උඩ. ඒ වගේම මෙයා හොයාගනිද්දි හේලිම තමයි ඒ
සර්ජිමකින් අයට අත පෙන්ඩර තියන්නේ ඒ වගේම ඒගොලන් අහදදි ඔය හේලිද කියලා එයා කියලසන ඔවු මම තමයි හේලි කියලා ඊට පස්සේ හේලිව ඩොක්ටර්ස්ලා චෙක් කරද්දී එයාගේ අතේ පුංචි පුංචි තුවාල තමයි තිබිලා තියෙන්නේ ඒ වගේම කකුල ඊට පස්සේ මේගොල්ලන්ගේ දෙමාපියා දැනුවත් කරලා මෑව හොස්පිටල් එකට ඇඩ්මිට් කරනවා ඉන්වෙස්ටිගේටර්ස්ලා මේ පුංචි හේලිගේ මොකද වුනේ කියලා ඇහුවම පුංචි හේලි උත්තර දුන්නේ මම ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලාගේ පිටුපස්සෙන් ඇවිදගෙන එද්දී බිම් බලාගෙන අයිට බලාගෙන ග්‍රෑන්ඩ් පේරන්ට්ස් බලාගෙන තමයි මම ඇවිදගෙන ගියේ එහෙම එක පහට මම බිම් බලලා උඩ බලද්දී ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලා එතන නැහැ තනි කරම කැලෑවක් ගස්ට් විතරයි මම ඒ වෙලාවේ දැක්කේ ඒකත් කමක් නැහැ කියලා ඉස්සරහටම ඇවිදගෙන මම යද්දී මට හිතුණා ආච්චිලා සීයයි ඉස්සරහ ඇති ඉතින් මම ඇවිදගෙන ගියා ඉතින් එතනින් එහාට කිසිම කෙනෙක් පේන්නේ හිටියේ නැහැ ඊට පස්සේ කලවර වුණාම මම අපි උදේ බලන්න ගිහපු කඳු මුදුරට ගියා. ඉතින් එතන තමයි මම රාත්‍රියේ ගත කරේ. ඊට පස්සේ හිරු උදවන පස්සේ මම ඒ කඳු මුදුරින් බැහැලා කපල්ලා ගඟ දිගේ ඇවිදගෙන ආවා. ගඟ දිගේ ඇවිදගෙන ආවා. පස්සේ ගඟ අයින තිබ්බ ගල් ගුහාවක තමයි මම එදා රෑ ගත කරේ. ඊට පස්සේ එතනින් යාර තමයි මාව උගලක් හොයාගත්තේ කියලා මේ පුංචි හේරි කියලා දෙනවා. ඉතින් මේ ඉන්වෙස්ටිගේටර්ස්ලට පුදුම ප්‍රේලිකාවක් ඇති වුණේ. එහෙමනම් අර කඳු මුදුනේ ඉන්න වෙලාවේ ඔයාව අපිට බලන්න තිබ්බා. හම්බෙන්න තිබ්බා. මොකද කිව්වොත් හෙලිකොප්ටර්ස් ඒ කුඩින් හැමතිස්සම වගේ පියාසර කරනවා. එහෙම නැත්නම් තේමෝමීටර් එකේවත් ඔයාව අහුවෙන තිබ්බා. ඒකත් අහුවෙන්නේ නැහැ. හේලිගෙන් එක දිගට මේ වගේ ප්‍රශ්න අහනවා ඉන්වෙස්ටිගේටර්ස්ලා. ඉතින් ඒකට හේලි උත්තර දුන්නේ මම රෑ පුරාම එතන තමයි හිටියේ. එතන ගල් බැමුවට තමයි හිටියේ. ඒ එලිසියා මට එතන තමයි ඉන්න කිව්වේ. ඒ නිසා මම රෑ එතන තමයි ගත කළේ. කවුද ඇලිසියද ඒ කවුද කියලා අහලා තියෙනවා. එතකොට පුංචි හෙලි කියලා දෙනවා. ඉතින් මම අර ගල් බැම්ම ගාවට ගියන් පස්සේ එයා එතන හිටියා. ඉතින් එයා මගේ ඉමජිනරි යාළුවෙක්. මේ කතාව අහපු මෙයාගේ දෙමාපියෝ එතන හිටපු ඉන්වෙස්ටිගේටර්ස්ලා හිතුවේ මෙයා බයට මේ කතාව ගොතලා කියනවා. මෙයාගේ යාළුවෙක් ඉමජිනරි හිටිය කියලා තමයි මෙයා මෙතන බය වෙලා කියන ඇත්තේ කියලා හිතාගෙන හිටියේ. ඊට පස්සේ මේ කතාව පැත්තකට දාලා ගණන් ගන්න නැතුව ඉන්වෙස්ටිගේටර්ස්ලා ඊළඟ ප්‍රශ්නය අහනවා. ඔයා කොහොමද ඒ ගල් බැම්මෙන් නැගලා ආවේ කියලා. මොකද ඉතින් එතනට යන්න පුළුවන් එකම එක පාරයි. හැබැයි ඒක අනුතරදායක පාරක්. එතනින් කුඩා ළමයකටවත් එන්න බැරි පාරක් තමයි. එතකොට ඒකට පුංචි හේලි උත්තර දුන්නේ ඇලිසියා ඉස්සරහට අවිත් මාව වැටෙන්න තුව අල්ලගෙන එතනින් මෙතනට මාරු කරා කියලා. ඉතින් ඒක අහපු එතනට හැමෝම පුදුමයටම පත් වුණා. එතකොට පුංචි හේලිකින් අහනවා ඉන්වෙස්ටිගේටර්ස්ලා වාට ඇලිසේගේ හැඩරුව වාට කියන්න පුළුවන්ද කියලා. එතකොට පුංචි හේලි කියන ඔව් අනිවාර්යෙන්ම. එතකොට එයාගේ හැඩරුව පුංචි හේලි කියන ගන්නවා. එයා කළු පාට කොණ්ඩයකින් මුහුණ වහගත්ත දුඹුරු ඇස් තියෙන අවුරුදු 4ක විතර පුංචි ගැහැණු ළමයෙක් කියලා තමයි එයා එතන සඳහන් කරේ. ඒ වගේම එයා හම්බවෙන වෙලාවෙ ඉඳන් විහිළු කර කර සින්දු කී කී තමයි එයත් එක කාලය ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. එතන එයා කියපු හැම සින්දුවක් වගේම හැම විහිළුවක් වගේම ඉන්වෙස්ටිගේටර්ස්ලාට කියලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ කතාව අහපු ඉන්වෙස්ටිගේටර්ස්ලා මෙයාගේ දෙමෝපියන්ට මෙයා නිකන් මේ කතාවෙන් බේරෙන්නේ මේ කතාව ගොතපු නැත්නම් මෙයාගේ මනක්කල්පිත කතාව කියලා තමයි මේගොල්ලන් හිතාගෙන හිටියේ. ඊට පස්සේ තමයි සිදුවීම් පටන් ගන්නෙ. මෙම සිදුවීම මේ පුංචි කෙල්ල නැති වෙලාවේ හම්බ වෙච්ච එක නිවුස් පේපර්ස් වල ඔක්කොම පළ වෙනවා. ඒ වගේම මිනිස්සුත් අතරේ බොහොමවත් කතා බහට ලක් වෙනවා. ඊට පස්සේ තමයි වැදගත්ම දේ වෙන්නේ. මේගොල්ලන්ට ආරංචි වෙනවා අවුරුදු 23කට පෙර මෙම කන්දෙන් කළු පාට කොණ්ඩේ තියෙන දුඹුරු ඇස් සහිත අවුරුදු 4ක පුංචි දරිය ඇයගේ නම එලේන කියලා පුංචි දරිය මේ කඳු මුදුනේ පල්ලාට වැටලා මරණයටපත් වුණා කියලා. ඊට පස්සේ අර කෙල්ල පුංචි හේලි කිව්ව කතාව මේගොල්ලන්ට මතක් වෙනවා. ඊට පස්සේ මෙම සිද්ධියම එම රටේ පට්ට විදියට වෛරල් වෙනවා. ඊට පස්සේ මුගක් අය කතා බහ වුණේ ඒන්ජල් කෙනෙක් විදියට පුංචි ඇලේනා මේ පුංචි හේලිව බේරගෙන ඇති කියලා. ඉතින් ඒ විදියට තමයි මේ කතාව පැතිරුණේ. අද වෙනකොට ඒ කෙල්ලගේ වයස අවුරුදු 25ක් වෙනවා. ඉතින් මේ කෙල්ල අද වෙනකොට YouTube channel එකක් ඇරලා මේ ඒ කැලෑ ඇතුළු වෙච්ච හිටපු පැය 52 පිට සිදුවීම් ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ කෙල්ල පැහැදිලිවම විස්තර කරලා තියෙනවා ඒ වෙලාවේ ඇලිසියා කෙනෙක් හිටියේ නැත්තම් අද මම මේනකොට ජීවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇයට ස්තුති කරලා එයාගේ channel එකේ දාලා තියෙනවා.
අපේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න ඔය කැමති නම් අපේ channel එක දැම්ම subscribe කරන්න. එහෙනම් ඒකට හැමතෙ තියෙන notification bell එකත් ඔබලා තියාගන්න. ඊළඟ සතියේ මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.